මේ රජය බලයට පත් කිරීමේදී ලක්ෂ 62ක් දුන්නු ඡන්ද දුන්නු මිනිසුන්ගේ අවශ්‍යතාවයක් තමයි මේ රට තුළ නීතිය ක්‍රියාත්මක කරන්න. මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සල්ලාම මේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන. ඒ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න නම් ඒකට ගැළපෙන විදිහට අපි මේ අධිකරණ පද්ධතිය මේකේ තියෙනවා ඇත්තටම. මම අධිකරණ විශේෂඥයෙක් නෙමෙයි, මම නීති විශාරදයෙක් නෙමෙයි. නමුත් මේ තියෙන නීති රාමුව ඇතුළතම අපිට පුළුවන් මේ කටයුතු ඉස්සරහට අරන් යන්න. නමුත් රාජපක්ෂ මහත්මයා සූදානම් නැත්නම් ඒකට, එතුමා කියනවා නම් එතුමාට ඒක කරන්න බැහැ කියලා, නීතියට අතපොවන්න බැහැ කියනවා. අපි කියන්නේ නීතියට අතපොවන්න කියලා. අපි කියන්නේ පරිපාලනමේ ව්‍යුහය හදන්න කියලා. ඒකට තමයි ඇමතිවරයෙක් කියන්නේ. ඉතින් එතුමා දැන් අද කරන්නේ බල්ලගේ වැඩි බූරුව කරනවා වගේ වැඩන්නේ. දැන් එතුමාට අදාළ වැඩේ නෙමෙයි එතුමා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ විජේසාර රාජපක්ෂ මහත්මයා ගැන ඒකයි අපි දැඩි මතයක හිටියේ. ඉතින් එතුමා ඒක තාමත් නිවැරදි කරන පාටක් නැහැ. අපි බලනවා ඒක සාධාරණීකරණය කරන්න එතුමා චීවරයත් අවභාවිතා කරමින් ඉන්නවා. අපි දැක්කනේ පහුගිය ටිකේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් වැඩමගෙන ඒ ආල ඉස්සරහට දාගෙන චීවරයත් අවභාවිතා කරමින් එතුමා චීවරයට මුවා වෙලා එතුමාගේ අනාගත ඉලක්ක සපුරා ගන්න කටයුතු කරනවා. ඒ නිසා මම හිතන්නේ ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඉතින් තීන්දුවක් එයි අද.